मेतन बारा अंक दाहत लाभन साथी लाभने अंक दहाट पेपर एक लाभन साथी पेपर वाली निबंधन कटल लाव अनेट मम दाणे या प्रिंटर दी पुते मे हर लेसी ले हरिम लेसी पेपर का मेकना बला पात वाक्य वाले अटी को अति पी वाल पील नाम लेरियान को मे वाक्य तृणभूम वृक्षयाकनावा मे अटी निरियान तयान अटी निरियान आपकर तयान मे යොදපු පිල්ල මේ නම මොකද්ද කියලා අහන්න. ඔව් මොකද්ද මේ පිල්ල මේ නම? ගැටල පිල්ල. ගැටල පිල්ල සංඛ්‍යාල පිල්ල. ආ ගැටය සංඛ්‍යාල පිල්ල. Very good. එහෙනම් ඔයාලා කියමු. ගැට පිල්ල කියලා දැම්මත් හරිනේ. ඔව් ගැට පිල්ල ඒත් හරි. ගැටය සංඛ්‍යාල පිල්ල. ගැටය සහිත ඇල පිල්ල නේද එහෙම තියනවා නම් ඔයාලා පුතේ මේ පාට පැන්සලක් අරගෙන තමන් කැමති පාටක් හරි දාන්න හරියක් දාලා සර් ගැටල පිල්ල කිව්වත් හරිද හරි හරි පුතේ කිව්වත් හරි ඔය වගේ හරියක් දාන්න පොඩි හරියක් ගැටය සහිත ඇල පිල්ල ගැට ඇල පිල්ල ගැටපිල්ල හැබැයි ගැටපිල්ල ලියපු ළමයි චුට්ටක් ඉස්සරහින් ලියා ගන්න ගැටේ සහිත ඇලපිල්ල කියන එකත් ලියා ගන්න ඕන හොඳද මොකද අපි ඉගෙන ගන්න එහෙමනේ පුතේ නේද ගැටපිල්ල කියන එක අපි ඉතර භාවිත කරන්නේ හොඳයි ඊළඟ එක බලමුද ඊළඟ එකේ තියෙන්නේ ඔව් මෙන්න මෙතන නේද යෞවන සමාජය කියන එකේ යෞ කියන වචනය ඔව් මේක මොකක්ද කොම්බුවයි ගයනු කිත්ත කොම්බුව කියලා තියෙන්න ඕන කොම්බුව සහිත ගයනු කිත්ත मतक निवरदी अकुर समहारे लक्षण पेपर के लिए अनोड़ पेपर का क्या नहीं एक कैटमाकुर लिया ना वही क्या नहीं मुकद्द
එයාට ලකුණු ගන්න ආසාවක් නැහැ කියන එක නේද? ඉතින් තමන්ට ලකුණු ගන්න ආසාවක් තියෙනවා නම් නේද? ලකුණු ඔක්කොම ටික ගන්න ඕන නම් එයා ලියන්න ඕන ලස්සන මකුරුනේ. මොකද ලස්සන අකුරු වලට ලකුණු ලැබෙනවනේ නේද? රවුම් මකුරු එකට එක ගාවන්න එපා. දැන් ඉඳලා පුරුදු වෙන්න ඕනේ ඒක. පහ වසරට ගිහිල්ලා පුරුදු වෙන්න හිටියොත් මොකද වෙන්නේ? එතකොට අපිට නේද වෙලාව ගිහිල්ලා ඉවරයි. අන්න ළමයි සමහර අය වරද්ද ගන්න තැන එතන ඒක තමයි. හොඳද? දැන් ඒකනේ මම පොඩි পেපර් එකක් දෙන්නේ ඔයාලට. පොඩි পেපර් එක පොඩි. ආ තමන්ට කැමති විදියට ලස්සන අකුරු ලියන්න ඕන තරම් වෙලාව තියෙනවා. නේද? පිටු ගණන් තියෙන পেපර් එකක් නෙවෙයි මේක නේද? හරි. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. කතා කුරු ලියන්න එපා. හොඳද? හරි. දැන් මේ මම නම් මේ ලියලා තියෙන්නේ මේ ලියන්න බැරි නිසා. හොඳද? ඒක ලියන්න ටිකක් අමාරුයි. ඔයාලා මේ වගේ අකුරු ලියන්න එපා. හොඳද? අර මම බෝඩ් එකේ ලියන්නේ. ආ ඒ වගේ අකුරු ලියන්න. හොඳයි. එහෙනම් පුතේ අපි බලමු ඊළඟ ප්‍රශ්න දෙක. නේ? හොඳයි. අඡේදය කියවන්න ඕන. මේ වගේ ඡේදයක් පුතේ කියවන්න ලැබුණාම අනිවාර්යෙන්ම මේක තුන් වතාවක්වත් කියවන්න ඕනේ. ඉතින් දැන් මේක නම් ඉතින් ඔයාලා හොඳට දන්න අඳුරන ඡේදයක් නේනේ. ඔයාලා කියවීම් පොතේ තියෙන ඡේදයක් නේ. ඒක නිසා ඔයාලට පුළුවන් මේක නේද පුතේ? මේක ඉතින් අඩුම තරමේ දෙවතාවක්වත් කියවන්න. හැබැයි මේක ඔයාලා හොඳට දන්න නිසා එච්චර ප්‍රශ්නයක් නැහැ. නොදන්න ඡේදයක් ආවොත් 3-4 වතාවක් කියවල තමයි. ඔව්. ප්‍රශ්න දිහා බලන්න කලින් අපි ඡේද කියවල ඉන්න ඕන. හොඳද? යාළුවෝ හතර දෙනා පිනුම්හාමි දැකලා බොහොම සන්තෝෂ වුණා. රුන් රුන් පැංචා පිනුම්හාමිට අත්මේ ස්කූට්ටමක් ගොතලා දුන්නා. බක බක අපුහාමි ලොකු කැරට්ටලයක් දුන්නා. ඉදි කටු මුදියන්සේ ඇපල් ගෙඩියක් දුන්නා. හඬලන රාළ රස කැවිලි පාන් ගෙඩියකුයි දුන්නා. හරි. යාළුවෝ සන්තෝෂ වුණේ ඇයි කියලා අහන්න. යාළුවෝ සන්තෝෂ වුණේ ඇයි? පිනුම්හාමි දැකලා. පිනුම්හාමි දැකලා. පිනුම්හාමි දැකලා. ඔව්. बहुम सतोष मम्मी बलो හතර දෙනා ඕ මෙන්න මේ උත්තරේ තියෙන්න ඕන. පිනුම්හාමි දැකලා. එහෙනම් ඔයාලා මෙතන ලියන්න ඕනේ මොකද්ද? පිනුම්හාමි දැකලා. පිනුම්හාමි දැකලා. ඕ පිනුම්හා පිනුම්හාමි දැකලා. පිනුම්හාමි දැකලා. ඕ පිනුම්හාමි දැකලා කියන එක තමයි ඔයාලා ලියන්න වෙන උත්තරේ. නේද? अरे मांगो इंडियन तो पिकल याने दिए ने इंडियन तो पिकल याने अरे है बे मातक दिया कर दे मैं पिनुम हाँ मित ये ना कोटे वाचन देखा नहीं द एक टाला वाला लिया ना बे एक का वाचन यार किधर लिया ना तेरा ना वैरा जी ओके ये बात बालन ना होने ये बात बालन ना राइट तेरे नाम पालवी नहीं कर दूँ तेरे कैरेट अलया दुन्ने खाउद बेटी
බක බක අප්පුහාමි ලොකු කැරට් තලයක් දුන්නා කියලා මෙන්න මෙතන තියෙනවනේ. එහෙනම් බක බක අප්පුහාමි. ඒක තමයි උත්තරේ. දෙවනි එකට උත්තරේ බක බක අප්පුහාමි. මම ඉරියඳලා තියෙන්නේ. බක බක කියනකොට වචන දෙකක් වෙන්න ඕන. එක වචනයක් බෑ. අප්පුහාමි කියනකොට තනි වචනයකට ලියලා තියෙනවා. හොඳේ. දෙහිකට ලියලා තියෙනවා වැරදි දාගන්න. වැරදි දාලා හදා ගන්න පස්සේ. ඒව බලන්න ඕන හොඳේ. හොඳයි. හඬලන රාළ පිනුම් හාමිට දුන්නේ මොනවාද? හඬලන රාළ රස කැවිලි රස කැවිලි යන්න තියෙනවද කමක් නැහැ මෙතන යන්න තියෙනවනේ මේ රස කැවිලි පාන් ගෙඩිය කුයි රස කැවිලි කොමාවක් පාන් ගෙඩියක් එහෙමත් පුළුවන් තේරුණාද ඕන අපිට ඔය උත්තරය හදලා ගන්න පුළුවන් මේ විදිහට මම බෝඩ් එකේ පෙන්නන්න මෙහෙම රස කැවිලි කොමාවක් දානවා සපාන් ගෙඩියකුත් දුන්නනේ පාන් ගෙඩියක් රස කැවිලි පාන් කිව්වත් හරිනේ ඔව් ඔව් එහෙම කොමත් හරි එකක් හරි මේකත් හරි නේද හොඳයි එහෙනම් එතෙන්ටත් හරියක් දාගන්න පුතේ දීර්ඝ වක්පාපිල්ල සහිත වචනයක් තෝරා ලියන්න. මේකේ ඔයාල මොනන්න ඕන දීර්ඝ වක්පාපිල්ල සහිත වචනයක්. හොයන් බලන්න අපි. වචනයක් නැහැ නේද සර් දීර්ඝ වක්පාපිල්ල. බලමු අපි නේද? කෝට්ටම. මෙතන එතන දීර්ඝ වක්පාපිල්ල දෙකේ තියෙන්නේ නේද? කුට්ටමයි තියෙන්නේ. කුට්ටම බලමු අපි පොඩ්ඩක් නේද වැරදිලා දන්නේ නැහැ ප්‍රශ්නේ තිබ්බනේ නේද සර් කුට්ටමක් එකේ තිබුණ නැහනේ ඔව් කුට්ටමක් එකේ නැහැ එහෙනම් දීර්ඝ වක්පාපිල්ල නැහැ එහෙනම් ඔයාලා මෙන්න මෙතන ප්‍රශ්නේ හදාගන්න මේ දැම්මම හොයන්න ඕන හොඳේ මේ දැන් හොයන්න දීර්ඝ කියන එක කපලා දාන්න මේ විදිහට කපලා ඔව් මෙතන ලියන්න මම කිව්වේ කියන්න නෙවෙයි ලියන්න කියලා දැන් ලියන අයට ලකුණු දෙනවා කෙටි වක්පාපිල්ල කියන්න කියලා කියන්න එපා ලියන්න ලියන්න කියන්න එපා ලිව්වා සර් අර තුටක් ඉන්නේ දැන් අනිත් පැයෙන් ලියනකම්. ඔයාලා කලබල වෙනවනේ. ඔය කලබල වෙන එකත් මට නතර කරගන්න ඕන කොහමද? පේපර් එකක් දුන්නාම සමහරුන්ට බොහොම කලබලයි. නේද? අන්තිමට මොකද වෙන්නේ? ලේසිමේව වරද්දනෝ ලේසිමේව වරද්දනෝ. අම්මලා බයින්නේ ලේසි එකකුත් වරද්දලා මේක දන්නව නේද? ඇයි ඔයා මේක කරේ නැත්තේ? නේ? බලන්න ඔයාට තිය කලබලේ පේපර් එකක් දුන්නාම වෙන එහෙම බණින්නේ මොකද හේතුව? ඔයාලේ පුති කලබල වැඩි. නේද? දැන් සාකච්ඡා කරනකොට සමහරුන්ට ඉන්න බෑ. මේ ඊළඟ එක බලන්න හයක හරි ඒක හරි මේක හරි. එහෙම කී කිය නේද? මාවත් කලබල ගන්න බලන්න. පමණක් කලබල වෙන්නේ නැහැ.
මන් දන්නෝනේ ඔයාලගේ හැටි හොඳට. හරි. කෙටි වක්පාපිල සහිත වචනයක් තෝරා ලියන්න. කෙටි වක්පාපිල. ඔන්න ඉතල ප්‍රශ්නේ පොඩ්ඩක් වැරදිලා නේ පුතේ. අපි දැන් බලමු මෙතන කෙටි වක්පාපිල සහිත වචනයක් මොකද්ද කියලා. ආ. කොට්ටමක්. ඔව් ඡේදේ දැන් හොඳට බලාගෙන යන්න. නේද? ඔහොම එකක් ඇහුවට පස්සේ අපි ඡේදේ බලාගෙන යන්න ඕන. ඡේදේ බලාගෙන බලාගෙන යන්න ඕන. ඔව් පාපිලි තියෙන තැන් බලන්න. මෙතන නම් බෑ. නේ? මේ මාන මම මේ රවුම් කරන තැන. පිනු කියන එකේ තියෙන්නේ මේ කෙටි කොම් පාපිල්ල. නේද? එතන බෑ. ඒ බලන්තාවක් පාපිලි රු. ආමේ රු කියන එක මෙතන උනා කියන එකේ තියෙන කෙටි කොම් පාපිල්ල. නේ ඔයාලත් ඒව රවුම් කරගන්න ඕන නම් මෙතන මේ රූ කියන තැන තියෙන්නේ කෙටි ඇද පාපිල්ල කෙටි ඇද පාපිල්ල නේද ඔව් මෙතනක් තියෙන්නේ කෙටි කොම් පාපිල්ල ආ මෙන්න අහුණා කෙටි වක් පාපිල්ලක් අපිට ඕන උත්තරේ මම නිල් පාටින් රවුම් කරන්න මෙන්න තියෙනවා කෙටි වක් පාපිල්ල තියෙන වචනයක් කුට්ටමක් කුට්ටමක් ඔව් කුට්ටමක් ලොකු අලොකු ඔව් බලමු අතව ඇති නේද ගෙඩියක් ගෙඩියක් අලොකු කියන එක ඔව් මෙන්න තියෙනවා තව එකක් ලොකු ඉන්දි කාටු බෑ ඒවයි කෙටි කොම්පාපිලි තියෙන ගොඩක් ඒවයි තියෙන කෙටි කොම්පාපිලි නේද ආ මෙන්න මෙතන තව එකක් තියෙනවා ගෙඩියකුයි කියන එකේ කෙටි කොම් පාපිලක් තියෙනවා. එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් එක්කෝ කුට්ටමක් කියන වචනේ ලියන්න පුළුවන් එක්කෝ ලොකු ලියන්න පුළුවන් එක්කෝ ගෙඩියකුයි කියලා ලියන්නත් පුළුවන්. ඔය නිල් පාටේදී අරපු වචන තුනේ එකක් ලියන්න පුළුවන්. එකක් ලියලා නම් හරි දාගන්න. කුට්ටම කියලා ලියලා තියෙනවා වැරදි. හොඳේ. කුට්ටම වැරදි කුට්ටමක් වෙන්න ඕන. පැහැදිලිද? කුට්ටමක් හොඳයි. හරි එහෙනම් හරි දාගන්න වැරදි නම් හරි එකක් ලියන්න හොඳේ හොඳයි එහෙනම් අපි යනවා ඊළඟ ප්‍රශ්න ටිකට ආ නම සොයා යා කරන්න තියෙන්නේ නේද පුතේ නම සොයා යා කරන්න රයිට් බලමු අපි යා කරන්න මේක සර් ගණකාබය නිපාබය සම චතුරස්‍රය ගණකාබය ඍජුකෝණස් බලන්න මම මේ යා කරන්නේ ගණකය ඍජුකෝණ ඔන්න ගණකාබය නේද ගණකාබය ඊළඟට බලන්න සම චතුරස්‍රය මේ හැඩතලයක් මෙන්න යා කළා සම චතුරස්‍රය ඊළඟට මේ තියෙන්නේ ඝනකයනේ. ඔව් ඝනකයට මේ තියෙන ඝනකේ ඔන්න යා කළා. ඊළඟට තියෙන්නේ ඔන්න යා කළා. හරි දාගම්. මේ විදිහට යා කළා නම් හරියක් දාගන්න. මේ මම සතාගේ ලැබෙන ප්‍රමෝදනයයි යන්නේ. ඔව් මේක කොටන්න දීම.
මෙන්න මේ මම බෝඩ් එකේ ලියන ඒවා ලියලා තියනවා නම් හරි. එකක් එකක් ලියලා තියනවා නම් හරි පුතේ හොඳේ. සර් රපෙන්නානේ. ලෙක්චර් ගැටලුවා නිසා. අය ඒක හරි දහම. සර් දර तिब्बट कमे සංචාරක කර්මාන්තයටත් යොදා ගන්නවා සංචාරක ඒ කියන්නේ ඔය වටපිටේ ලස්සන බලන්න එන කට්ටිය නේද ඇටාගේ පිටේ නැගලා වටපිට බල බල යන්න පුළුවන් ඒකටත් ගන්න ඒව ලියන්න නැතුව ඇති ඔයාලා නේද හොඳයි එහෙනම් හරියක් දාගන්න ඒකට හරි දැන් ලකුණු ප්‍රමාණය එකතු කරන්න පුළුවන් දැන් හරි ගන්නට ලකුණු බලන්න ලකුණු දා ගන්න හරි හරි ටික එකතු කරලා බලන්න තීන සර් තාම තියෙනවනේ සර් ආ තාම තියෙනවා බලමු මට අමතක වුණානේ පේපර් එක බලමු පොඩ්ඩක් වගුවක් තියෙන ආ වගුවක් තියෙනවා හරි හරි වගුවක් තියෙනවා ට්‍රයි මම් පෙන්නන්න ගැන තව ප්‍රශ්නයක් තියෙනවා සතාගෙන් සිදුවන හානියක් කියන්නේ සර් මෙම සතාගෙන් සිදුවන හානියක් කියන්නේ තියෙනවා හානි වලට මෙතන කියනවා ගාවන් විනාශ කිරීම විනාශ කිරීම ගාවන් විනාශ කිරීම වගාවන් කිරීම हानि किरीम ගෙදර වලට හානි කිරීම සර් ඒකත් හරි සර් වගාවන් විනාශ කිරීම ඔව් ඒක හරි 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 සර්
හොඳයි හොඳයි අපි වගාමණි කිරීම ඕ හරි ඊළඟ පාස්ට් එක බලමු මොන්නේ කියන්න දෙකෙන් ඊළඟ පාස්ට් එක දෙකෙන් එක බෙදන්න තියන්නේ ඕකේ සම සම සමව බෙදන්න තියෙන්නේ බලමු නේද සම සමව බෙදීම සම සමව බෙදලා බලමු छोटा माइक को ऑफ कर गाने माइक का म्यूट कर गाने दें द्रव्य गाने ने देखा है एसी सुवाट लेबे ने एकाय में आटा बी सी सुवाट एकाय इलाके तो तेरा वह आटर एसी सुवाट हाथराई बी सी सुवाट हाथराई दाह हाथर में आटा हाथाई में आटा हाथाई නේද බෙදන්නනේ තියෙන්නේ සම සමව බෙදූ විට ඕන අපිට ඔව් මෙහෙම බලන්න පුළුවන් දැන් අපි හිතමු ඕන මෙතන දෙකයිනේ තියෙන්නේ ඔව් අපි හිතමු මෙතන ඕන තියෙනවා බෝල දෙකක් එතකොට මෙයාට එකක් ලැබෙනවා මෙයාට එකක් ලැබෙනවා නේද මෙතන තියෙනවා බෝල 8ක් තියෙනවා කියලා අපි හිතමු. ඔයාලා ගල් කැට 8ක් ගන්න. ගල් කැට 8ක් අරගෙන මේ වගේ සම සමව බෙදන්න. එතකොට මෙයාට 4ක් ලැබෙනවා නේද? මෙයාටත් 10ක් ලැබෙනවද? 4ක් ලැබෙනවා. 4ක් ලැබෙනවා. අපි දැන් ওই ඉලක්කමෙන් දාලා තියෙනවා. නේද? ද්‍රව්‍ය වලින් බෙදුවත් බලා ගන්න පුළුවන්. මේ 14ත් එහෙම ගල් කැට 14ක් අරගෙන देने कोट बेदल बनान एक तेरे कोट हाथा हाथा ले बिल होंदाई ऐसा कोट एक आटा हरी दागन चुटक किन बाल माँग एक आटा हरी दाने भी दिए चुटक यान कोट आ चुटक किन तो देखा तूने हाथ पाह हाय आता सर मूल पास देख के उत्तर देख के आमादर और पुते मैं सेब हाले गए ओ मैं कटे कहारी गाने ने मैं दें ओयाला मैं बालान चुप्पा मैं तो ने एक कनी डाल दिए ने मैं तो ना एक तीन ना वाला मैं तो ना हारी अदान करूँगा एक हारी है अबे अब मैं तो ना हाथर है मैं तो ना हाथर तीन ना वाला एक हारी अदान मैं तो ඊළඟ එකේ තියෙන්නේ මෙතන 7 මෙතනත් 7 තියෙනවා නම් මෙතෙන්ට හරියක් දාන්න පුළුවන් එක හරියයි එන්නේ හරි දැන් ඔයාලට හරි ගාන එකතු කරලා ලකුණු 15න් හදා ගන්න සර් 15න් 15යි සර් මොනවද 15න් 15යි ලකුණු ගන්න
හොඳයි. හරි. අනිත් පැත්ත. ආ හොඳයි හොඳයි. ආ දෙවුමි හොඳයි අනිත් පැත්ත හරි හරි හොඳයි ඒ පේපර් ටික එකතු කරලා තියාගන්න ඕන හොඳේ සර් තෙනුමි බෙන් ඔව් තෙනුමි කළාද नवोत्कला नवो इन्हें सर आ हमदाई हमदाई राइट अपुरु टिकाप कहता है नावत के अपुरु कहता है टिकाप हूँ मौके तो सेल्लां कर कर दे वैले करा नहीं पेपर एक आ रही हमदाई पेपर एक लिया न पटांगा तो आई में नेगेटिव न बे होते द मातक त्यागा न पेपर एक आप इतने मॉडल लिया न पटांगा ता मागती नेगेटिव ले आने पा आई कोहे वा ये वा यानो तीन तेंग वाले मुली में गिहिल ला एविल ला ए विनाडी पहाड़ वाले वाले लिया ने विस्तर द ऐसे इतनी तगड़े लिया न आई में वातुर बोलन නැගිටල යන්න. පැහැදිලිද? හරි දැන් ඉතලේ කුරුදු වෙන්න. දැන් ඔය සර් කියනේ ඔයාලට තේරෙවි. පහවසරට ගියාට පස්සේ. හොඳද? එතකොට එතකොට තමයි ඔයාලට තේරෙන්නේ අයියෝ ඒ දවස්වල මෙහෙම කරා නම් මේ අද මෙහෙම වෙන්නේ නැහැ කියන එක තේරෙවි. හොඳද? ඉතින් දැන් ඉතලේ කුරුදු වෙන්න. ඒක අපි හදා ගන්න ඕන පුතේ. එතකොට තමයි ශිෂ්‍යත් විභාගයේ හොඳ ලකුණක් ඉබේම ලැබෙන්නේ. නේද මහන්සි වෙලා පණ යනකම් මහන්සි වෙලා ලකුණු ගත්තට ඒක ඒක ඉතර අමාරුයි පුතේ ඒක අපිට නේද අපිට ශිෂ්‍යත් විභාගයේ ලකුණු ටික ඉබේ ලැබෙන්න ඕන නේද නිකම්ම ලැබෙන්න ඕන තේරුණාද එහෙම ලැබෙන්නේ ආසාවෙන් නේද හෙමීට හදාගනිපු අයට නේ ඒ වැඩ කිරීම හෙමින් කරන්න පුරුදු වෙලා ආසාවෙන් කරන්න පුරුදු වෙච්ච අයට තමයි එහෙම ලැබෙන්නේ. නැත්තම් අනිත් අය පාන්ති යනවා, පාඩම් කරනවා නේද? හරිම කරදරයක් වෙනවා එතකොට මේ දවස් වලට. ඒක නිසා ඔයාලා දැන් ඉඳලා පුරුදු වෙන්න සම්සුන්ව හෙමින් වැඩ කරන්න. හොඳයි. එහෙනම් අපි පරිසරයේ පාඩමක් එක්කෙමු. මම විනාඩි 3ක විවේකයක් දෙන්නම්. විනාඩි 3ක විවේකයක් දෙන්නම්. ඊට පස්සේ පරිසරයේ පාඩමට සම්බන්ධ වෙන්න ඕන. විනාඩි 3කින් පස්සේ වතුර බීලා ते बी लेन हमें अरे